Kanthoru Moru. Me, Marre. Mukundanne vacham Gosami avilavi meeting ne katte ammi. Ammi, sir. Demmi avurudde antimani. Harde. Bonus denne da danne. Oh, bonus day ape loka minge la ne. මේ ඇත්තම දන්න තනිසා අහන්නේ මොකද බෝනස් කියන වචනේ ඇත්තම තේරුම බෝනස් කියන වචනේ තේරුම බෝනස් කියන වචනේ තේරුම උම්මකටි මිස් බොහෝ නස්පැත්ති ගෙන දෙන කියන එක බොහෝ නස්පැත්ති ගෙන දෙන මොකද්ද මේ විකාර කතාව ඕකනේ උම්මකටි මිසි මේක තේරුම් ගන්න දැන් අවුරුද්ද පුරා මාස්පතා පඩි ගන්න අපිට අවුරුද්දේ කපාරක් වැඩිපුර බෝනස් එකක් හම්බ වෙනකොට අපි මොකද කරන්නේ මොකද කරන්නේ යාළුවෝ කට්ටියත් එක්ක සෙට් වෙලා යනවා එක්ක බාර් එකට එහෙම නැත්නම් නයිට් ක්ලබ් එකට ඈ ගිලල ගන්නවා බෝතලේ අරගෙන ආ එක් අතකයි ගාලා උදාරේ ලේනවා පාරනික ඈ ගාගනේ ඉන්නවා තමන්ගේ පියාදර බිරිඳට කටක් කරලා ස්වාමි පුරුෂය කියන්නේ කොහමද ඒ නිසා මෙයා මොකද කරන්නේ මුනිවත රකින්න එයා ඒ වෙනුවට කියනවා මැනිකි මට අද පඩි හම්මුණා මං ඉස්සල්ලාම ගිහිල්ලා දරුවන්ට කන්න කියලා කෝල් කුට්ට එවලියක් ගත්තා. ඊට පස්සේ වාර ගවුමක් බාගන්න ලස්සන මල් මල් චීත්‍රයක් දැක්කා. ඒක හරියනේ මුගේ කරේගේ මගේ පර්ස් එක විතරයි. මං ඒ වේදනාවට අඬ අඬ ඉන්නකොට මගේ යාළුවා ඇවිල්ලා දුක තුනී වෙන්න කියලා මට බොණ්ඩ දුන්නා. අන්න ඒකට තමයි උම්ම කැටේ මිස කියන්නේ මේ පිරිමින්ට බෝනස් යනු බොහෝ නැස්පැත්ති ගෙන දෙන වචනයක් කියලා. හරි හරි ඒ පිරිමින්ටනේ මං අහන්නේ කාන්තාවන්ට බෝනස් කියන වචනේ තේරුම් මොකද්ද කියලා. මොකද මේ අපි ඉතින් ওই බාහිර ගාණ ගිහලා බොන්නේ නෑනේ. මේකයි උම්ම කැටේ මිස් ඇත්ත වශයෙන්ම කතා කරනවා නම් මේ ලෝකේ කිසිම සමාජ විද්‍යාඥයෙක් මේ වෙනකොට හොයාගෙන නැහැ කාන්තාවකට ලැබෙන බෝනස් මුදලට ඒ කාන්තාව මොකද කරන්න කියලා. මේක හොයන්න බෑ. මේක රහසිගත සිද්ධියක්. අඩුම ගානේ මම දන්න තරමින් දෙවියෙක්වත් මේ ගැන දන්නේ නැහැ. නේ? කොට කිඳලද? ඔව්. ඒ පැත්තෙන් බැලුවම පිරිමි අපි හරි විවෘතයිනේ. මන්ද? විවෘතයි. මන්ද? මොකද මං කවදාවත් බෝනස් අරන් බීලා නැහැනේ. එහෙනම් ඔයා පිරිමියෙක් වෙන්න බෑ. මගේ සල්ලි මං බිව උඹලා සල්ලි වලින් ඉන්න බං. මගේ සල්ලි ඔක්කොම බැංකුවේ. අනුන්ගේ පිනට බල ගං හඩු හිවලා මොකද කොහොම කිව්වේ වේ දැන් මොකක් හරි කාරණාවකට දැන් සර්ට මල පැන්නනේ අන්නේ මල පනින්න හේතු වූ කාරණාව තමයි මම කිව්වේ පොටෙන්ට උන්ට ගෝල් එකක් එනවා බෝනස් බෝනස් මේ ඉන්ට හිටින්න අවස්ථාවක් නැති වෙන්නයි යන්නේ බෝනස් කෝල් එකක් තියෙන බෝනස් 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 ගන්න බෝනස් ගන්න බාරයි ඈ ගන්නනි යස් සර් මේ උමකටේ මේ ඔතන ඔෆිස් එකේ කවුරු කවුරුද ඉන්නේ මේ වෙලාවේ සර් මෙතන ඉන්න සර් මායි මේ නෑ පඩි අමාරුවක් ඇදලා වොෂ්රූම් කියන්නේ වොෂ්රූම් මේ සර් මෙතන ඉන්නා සර් මායි මේ මමයි මේ දැන් ඔතන ඉන්නේ මායි මායි විතරද
My විතරයි sir. Ah sir, good morning sir. Sir, මෙතන ඉන්නවා sir. මම අපේ උම්මකටේ මිසි ඉන්නවා sir. එතකොට රත්තරන් අපේ ආකිමිලිස් තුමා ඉන්නවා sir. එතකොට මේ අර බොරුවට මෙතන නැහැ කියලා කිව්වා අපේ accountant sir ඉන්නවා. මේ ආකිත් sir ඉන්නවා sir. එතකොට පොඩි මරියා මරුවක් විදියට පොසුම් ගියා කියලා කිව්වා මේ Hello. Oh, Mr. Suran, tamai katha karanne kawuda? Ne ne katha ni gandura nama agi kawuda miss obathumiya? Ah? Mokadda? Ah, Mrs. Patabahali hangama. Oh, matakai matakai. Ayyane, oya ara nikan ara kilo 60 paripumiti dekata wenda wage inna sudu maha lady ne. Oh, oya ape diyan gattane. Ethin mokada api matak une? Ah? Ah, ඇත්තද? ගේ උළුස්ස මිනිහාගේ ඔලූට්ට කඩාවැටලා මිනිහා එකතෙන් වුණාද? මේ මිසිස් පතවැවියංගම. ඕගලන්ට ඔහොම වෙලා මදි. ඔයාලා ඔය ගේ ගත්තේ මාස 24න් ගෙවලා ඉවර කරා. ඕගොල්ලෝ මොකද කළේ? ඕගොල්ලෝ මාස 18යි ගෙව්වේ මේ පැත්ත පළාතේ ඉන්නතු අපිට පොල්ල දීලා. මදි ඔහොම වෙලා ඕගොල්ලෝ. ආ. මෙයා මේ එහෙම විච් එක හොඳයි කියන්නද කතා කළේ? හරිෂෝ. ඈ මොකද මොකද? ඈ? ඔයා අපව කසාද බඳිනවා? මේ තමුගේ මිනිහා එකතන් වෙලා ඉඳෙති? මාරුනේ. හා හා. අපි ඔයා විච්න් එක කියන්නද මට කතා කළේ? හරි හරි හොඳයි හොඳයි. ෂෝක් ආ මාරු මාරු මාරු. හරි එන්න එන්න. පියකෝ. එන්න ගෑනු. අපි හිතන් හිටියේ මේ අපිට විතරේ හම්බෙලා තියෙන අර මුදුම ගෑනු කියලා. දැන් බලන්න ගියාම රටේ වැඩි හරියකට හම්බෙලා තියෙන එහෙම ගෑනු. Kanthoru Moru. ආ ඔක වෙයිලා ඉන්නේ. පොග වඩි වඩි. දැන් මේ මම මේ වගේ හදිස්සියෙම මේ වගේ රැස්වීමක් හැදෙව්වේ මොකක් කියලාද ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් හිතන්නේ? හ්ම්? මෙසම අරලා දින? සර් මේ මට නම් හිතෙන්නේ කෙනෙක් ඉද්දි නැහැයි කියලා කිව්වහම ඒකේ ප්‍රතිවිපාකය මොකක්ද කියලා පැහැදිලි කරන්න තමයි මේ සර් උත්සාහ කරන්නේ කියලා. මිස්ටර් කොටකිමුල මොකද හිතන්නේ? ආ සර් මොකද ඇහුවේ සර්? කියන්නේ නැනේ මම දන්නවනම් සර් මම ගේ ඉස්සරහ දේවාලයක් දාලා රුපියල් 302යි පොල් ගෙඩියයි අරගෙන සාත්තර කියනවනේ සර් මේ තුප්පු දෙක මේ රස්සාවට එනවට වැඩිය. මොකද? කමසේකම පඩි දෙන්නේ තුප්පු දෙකයි. සෝරි සර් ඒක සර් ආම් කරුවෙ දෙන්නේ දරා පුරුද්දක් සර් සමා වෙන සර් අපිට සර් කෝටි දෙකක් පඩි දුන්නත් අපි කියන්නේ තුප්පු දෙකයි කියලා නේ ඒක අපේ තින් ජරා පුරුද්දක් ඔය එකම පිළිගන්නවා සර්. ඉතින් මොකටද ඇයි ඔහෙ මේ ජරා පුරුදු ගෙනියන්නේ? ඔහෙ ජරා පුරුද්ද මිදෙනව? බෑනේ සර් මේ කොච්චර හොඳ දෙයකට විරුද්ධ වෙන්න අපේ විප්ලවකාරී අපේ ඒගොල්ලෝ අපිට උගන්වලා තින්නේ මේ අපේ බ්‍රේන් වොෂ් කරලා තින්නේ මේ විදියට ඒකනේ කේස් එක. ඒගොල්ලෝ බ්‍රේන් වොෂ් කරලා තින්නේ විප්ලවකාරී සහෝදරයෝ ඒ විදියට සර්. එහෙනම් ඔහෙ මෙතන රස්සාව කරන්න එපා. ඊළඟ ඒගොල්ලන්ගේ රස්සාව කිල්ල ගන්නවා. බෑනේ සර්
ඒගොල්ලොන්ට කැඳ වගතුවනේ සර්. ඒගොල්ල ජීවත් වෙන පනවල ගැට ගහගන්නෙත් සර්ලා වගේ හාමුදුරුන්ගේ මේ කටුලේව කාලා සමයි. ඒකනේ. මම කියන්නව නෑ ඔක තමයි ඇත්ත. මැතියන් තන් ඔහිට ඒක තේරුණා. ඔව් මට විතරක් නෙමෙයි. එහෙම ඩිප්ලෝමා කරන අපේ සහෝදරොන්ටත් ඕක තේරිලා තියෙන්නේ. ඔව්. මේකට ඉතින් අර ගස්බළු ගතිය අතාරින්න බෑනේ. ඕක ඉතින් අපේ තේරිලා තියෙන්නේ. දැන් මේ මේ අපි කැඳෙවි මොකද කියන්නේ අපිට වැඩ තියෙනවනේ ඔව් කතා කරන්න ගියා දැන් මෙහෙමයි දැන් මේ අවුරුද්ද අවසන් වෙන්නත් ළඟයි දෙසැම්බර් මාසේ ඉතින් ඉඳට එනවා මම කල්පනා කළා දෙසැම්බර් මාසෙට ඕගොල්ලන්ට බෝනස් මං කිව්වේ මං කිව්වේ මම කල්පනා කළා මේසරේ ඔයගලන්ට බෝනස් සර් සර් ඔන්න සර් වචන නම් වෙනස් කරන්න බෑ හරි හරි ඉන්න ඉන්න ඔකේ ඉන්න මේසරේ බෝනස් වශයෙන් මම ඔයගලන්ට දෙන්නේ සර් මේ දැන් බුරියානි දෙනවා කියලා මඤ්ඤොක්ක තම්බලලා දෙන්න ලෑස්ති වෙන්න එපා නේ ඉන්න ඉන්න ඔකේ ඉන්න මේ සැරේ බෝනස් හැටියට මම ඕගොල්ලන්ට බැංකොක් ටුවර් එකක් දෙනවා. මම මේ සතුටින් ආන ප්ලාස්ටික් නේ. දැන් ඇත්තටම දිනවා මම ඔය බැංකොක් වල පතායා වලද ගිහිල්ලා මාව කිල්ලට අහු වේද දන්නේ නැහැ. මොකද මම හතර පොයින්ටම සිල් ගන්න මිනිහනේද? ඒකේ බුලෝ. උඹ බැංකොක් ගිහිල්ලා පතායා යන්න ඕනේ නැහැ යමන් පන්සල් වලට. ගිහිල්ලා වැදහන්. එහෙම නෙමෙයි බං දැන් ඔය කතාවක් තියනවා නේ බං රෝමේට ගියා නම් රෝමානුවෙක් වගේ ජීවිතයක් කියලා. ඉතින් ඒකනේ වැඩේ. අනේ සර් මේ බැංකොක් වල කොහෙද රෝමයක් තියෙන්නේ? අනේ නේද සර් පතායා ටවුන් එක රෝම රූපයක්වත් හොයාගන්න බෑ. නැද්ද සර්? කොහොදන්නේ? තාම මේක කලින් බැංකොක් ගිහින් තියෙනවද? අනේ සර් මේ හිරේ ගැන දැනගන්න හිරේ යන්නම ඕනේද? කියලා කෙනෙක්ගෙන් අහගන්න පුළුවන්. විතින් YouTube වල වීඩියෝ බලනවා නේද? හරි හරි. සර් ඔන්න සර් මට බැංකොක් ගිහලා පැලෙන්න shopping කරන්න ඕනේ. සර් shopping කරන්න සල්ලි දෙනා නේද? තමුන්ගේ secretary බැංකොකුත් එක්කගෙන ගිහිල්ලා shopping කරන්න සල්ලි නොදී නේද බොස් කෙනේ? දෙයි දෙයි දෙයි. ආකිනේ සර් මං කටවහ ගත්තා. ඒකනේ දැන් වෙන්න ඕනේ නේ? හරි. මම ඕගලන්ට බැංකොක් ගිහිල්ලා shopping යන්න සල්ලි දෙන්නේ නැහැ. තේරුණා? වාට ඕනේම නම් අර මිස්ටර් මරුගල්ලා දින කිව්වා වගේ එහි තියෙන පන්සල් ටික වන්දනා කරගන්න. එතකොට shopping නොල සොයන්න කපලා පින් ටික එකතු කරගත්තා ඉන්නේ. ඒ කියන්නේ සල්ලි ටිකත් එකතු කරගත්තා. හරි සර්. සර් සර්. හරි එතකොට අපි කවදාද ඔය බැංකුක් යන්නේ? කවද්ද? මොකද මේ හදිස්සි? ආ නෑ සර්. ඊට කලින් අපි මම වයිෆ්ට කියන්න බොරුවක් හදාගන්න එපා සර්. මොකද මම බොරු කියන්නේ? බොරුනෝ කිය කොහමද බං බැංකොක් යනවා කිව්වොත් එහෙම මුන්දේමාව ගහලා එළවයි අප්පෝ හරි හරි මේ දැන් උඹ බැංකොක් යනවා කියන්නේ නේද කොහෙ යනවා කියලා දැන් උඹ යන්න හිතාගෙන ඉන්නේ අ මම කියනවා අපේ ඔෆිස් එකෙන් අපි යනවා මහා වනාන්තරයක් මැද්ද තියෙන ආරණ්‍ය සේනාසනයකට සතියක් පුරාවට දානයක් දෙන්න ඔයා මේ වුණා කියලා ඔයාගේ වයිෆ් කියයි ඊළඟට මමත් එනවා කියයි දානේ බෙදන්නේ උදව් වෙන්නේ ආ බෝ නෑ සර් එයා නම් පැත්ත පළාතකින් නෑ දානේ බෙදන්නේ ඌට එන්නේ නෑ එයා පිටින් හතේ වලට එන්නේ නෑ එයා එමෙ නේ පුතුම නෝන කෙනෙක් නේ සර් සර් කතාද බෙදලා ඉන්නේ පුතුම නෝන කෙනෙක් නේ ඒක ඒ මොකද කියලා අහන්නේ සර් දැන් බලන්නකො එයා පිනක් දහමක් කරගන්නෙත් නෑ සරට අතල් ගමනක් යන්න දෙන්නෙත් නෑ පුතුම නෝනලානේ නේද සර් හරි සර් ඒක තමයි සර් ආපු ඔයාගේ වයිෆ් මා ගොඩේ සාම්ප්‍රදායික ගෑණියක් ඒකනේ නෝ ගොඩේ හද ගොඩේ එයා මාව කසාද බඳින්න කලින් කෙල්ල කාලේ එයා බැංකොක් වල පතාය වල නයිට් ක්ලබ් එකක ඩාන්සින් කරපු කෙල්ල හරි හරි ඒකයි මේ නේද එයා දන්නවා සර් ඒ ටු ඉසෙට් එක මොනවද වෙන්නේ කියලා දැන් අහගන්න
දැන් මේ වර්ෂ අවසානයේ බෝනස් එකක් ඇරිට ඕගලන්ට දෙන බැංකොක් ටුවර් එක සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. සර් පොඩ්ඩක් ඉන්න සර් සමාව වෙන්න මම කරදර කරනවා නෙමෙයි සර්. මට සර් ට්‍රේන් එකට නැග්ගට පස්සේ ඔන්න නම් විස්කි නම් බොන්න බෑ සර්. නෑ මට මම නෑ. ඔන්න මම ලියලාස්සනම කිව්වා. ඔන්න බලෙන් නම් කොන්න ලෑස් වෙන්න මා සර්. එහෙම වුණත් නම් ඉතින් ට්‍රේන් එක දෙක වෙලයි නතර වෙන්නේ. ඕ ඔන්න දැන්ම බලන්න. බං ආකෙ මිදි සර්. බං මේ ෆ්ලයිට්ස් වල මේ පැසෙන්ජර්ස් ලාට බලෙන් විස්කි පොවන්නේ නෑ. අනිත් එක ඔබට මේ විස්කි පොඩ්ඩක් බිව්වම මොනවද කොහමද යන්නේ? ඔබ විතර මේ කතිය ගුදන් ගන්න බොන එක. නෑ සර් තේරුම් ගන්නකෝ සර් දැන් මේ බැංකොක් ගමනට චූන් එකටත් එක්ක සර් මම සන්තෝෂ වෙදිකමට කසිය එකමාරක් ගහලානේ සර් මම ප්ලේන් එකට නැගින්නේ. ඒතකොට විස්කි බිව්වන් පස්සේ කරවන් වුණා මට අනිවාර්යෙන් යනවා යනවාම තමයි. ඕකනේ කේස් එක ඒකයි කන්ට්‍රෝල් නේ. යනවා. අනේ මෙහෙම තක తీරු ගොම් අනේ අම්මේ. සර් මේ මේක හිතන්නකෝ සර් ඔය මගුලේ විස්කි ටික නම් වමනේ ගියක් කමන්නේ අර රත්තරන් ටිකට බෝල කසිප්පු ටික වමනේ ගියොත් එම් මගේ හිතේ මහවට මම බ්‍රේන් එක ඇතුලේ මැරෙයෝ හරි හරි සර් අපි බැංකොක් ටුවර් එක ගැන කතා කරමුකෝ තමයි ඉතින් කතා කරන්නේ කොහෙද මෙතන මේ දැන් අහගන්නකෝ දැන් මේ සැරේ මම ඕගලන්ට මේ බෝනස් එකක් ඇටියට මේ බැංකොක් ටුවර් එක දෙන්නේ මෙන්න මේ කොන්දේසි වලටයි මම අද ඉඳලා ඉදිරියට මාසයක් යනකම් ඕගොල්ලන්ගේ රැකියාව සමාලෝචනයක් කරනවා. එහෙම නැත්නම් නිරීක්ෂණයක් කරනවා. මේ නිරීක්ෂණයේදී මම බලනවා මාසයක් අන්තිමේ ඕගොල්ලෝ කොපමණ ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නවද කියලා. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ රැකියාව වල ලස්සන කරන්න ඕනේ. ඒ අනුව ඕගොල්ලන්ට ලකුණු දෙනවා. මේ තරගයේදී වැඩිම ලකුණු ගන්න කෙනාට තමයි මම බැංකොක් ටුවර් එක දෙන්නේ. අනේ සරේ හරි අසාධාරණයි. අපි කොච්චර පණදාගෙන වැඩ කරන්නේ බැංකොක් ටාස් එක හම්බෙන්නේ කිනාද? ඒක අසාධාරණයි. මෙහෙමනේ දැන් ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමුන්ට ලැබිලා බෝනස් එක අනුන්ට නොලැබෙයි කියලාද? එහෙම නැත්නම් අනුන්ට ලැබිලා තමුන්ට නොලැබෙයි කියන ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්තටම කියනවා නම් සර් අනිත් අයට නොලැබුණා කියලා මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මට නොලැබුණොත් තමයි මට තියෙන ප්‍රශ්නේ. ඉතින් එහෙම නැත්නම් මාහුලා තමුන් වැඩි ලකුණු ගන්න පුළුවන් ඉතින් ජොබ් එක කරන්න. ඉවරයි කතන්දරේ. සර් එතකොට අපි ඔයත් මහන්සිලා වගේ රස්සා හොඳට කරන්න වැඩි ලකුණු ගන්න. ඈ ඔයාට මේ ඔයාට තියෙනවද ඔයාට ලැබිලා අනිත් අයට නොලැබුණොත් කියලා ප්‍රශ්නයක් තියෙනවද? ආබෝනේ සර්. ඔයාට තියෙනවද ප්‍රශ්න? නෑ නෑ ඒ ප්‍රශ්නයක් නෑ නේ. ආයි මම ඉතින් යකෝ මේක මාර බෝනස් එකක් නේ. මතක තියාගන්න මේ සැරේ දෙසැම්බර් වල තමුන්ගේ බෝනස් එක ලබා ගන්න එක තමුන්ගේ දක්ෂකම. තමුන්ගේ බෝනස් එක මාන්සියලා ලබා ගන්න. ඒක තමයි මට කියන්න ඕනේ. හරි. එහෙනම් මම ගියා. රයිට්. මේ දෙලියක්. ඔකේ. මට නම් තියෙන්නේ වෙනතර වැඩිය හොඳට ලං වෙලා වචනෙන් වචන සර් උරදලවි කතා කරන්න විතරයි. ඒක මම කරගන්න. බලමු කවුද බැංකොක් යන්නේ කියලා. යමයි නේද? අද බැංකොක් ගියා. මොකද මේ මොකද කටි වෙතන ඇයි වැඩ කරන්නේ නැද්ද මේ මොකද සර් මේ එස්කියුස් මී සර් මේ අපි තීරණය කරා මොකද මේ බැංකොක් යන තරඟයට අපි ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා ඔව් ඔව් ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා වෙන්නේ නැහැ කියලා තීරණය කරා සර් ඇයි මොකද ප්‍රශ්නේ නැහැ සර් අපි කොහොම මැරීගෙන වැඩ කරත් සර් අපිට නම් බැංකොක් යන්න ලැබෙන්නේ නැහැ ඒක ෂුවර් කොහොමද ඔයගොල්ලෝ එහෙම කියන්නේ? එහෙම කියන්නේ සර් අපි ඔළුවෙන් හිටගෙන වැඩ කරත් අර චීතරෙද්ද රෑගේ ඉස්සරහ දෙපාරක් හුරතල් වෙච්ච ගම
එයා බැංකොක් බෝනස් එක දිනා ගන්නවාමයි. එතකොට අපිට හුම්බේ නැද්ද? ආන්න. ඒ කියන්නේ එහෙනම් අවසානයේ ඔයාලට වැඩේ තේරුම් ගියා ඈ? අපට තේරුම් ගියා. හොඳයි. ඕගොල්ලන්ට ඒක තේරිච්ච නිසාම දෙසැම්බර් මාසේ පඩියට මං ඕගොල්ලන්ට පඩියට පඩියක් දෙනවා. බෝනස්ද? බෝනස් නෙමෙයි. ඒ බැංකොක් ගමන අපේ ගෙදරට ආරංචි වෙන්න ඇති වෙන්න ඕගොල්ලෝ කටවහගෙන ඉන්නවට. ඒවත් බෝනස් තියෙනවා ඈ. සනීවයිනේ.